இருக்கீங்க. கேந்திர வகை வித் ஸ்டார் ஃப்ரெண்ட்ஸ் உங்களோட நாய் வசல்லும் பலாகின இன்னுமே விழாவ எனக்கு முக்கிய கேமத்தையும் ஸ்டார் கெனை கேட்கறமா யாரையும் அழகை எதிர்த்து என்ன அதுங்க அந்த தேவகேம ஸ்டார் கெனைக்கு உங்களுக்கு கூட ஆதரிக்கணும் சா ஒயாலுக்கு கூட ஆதரிக்கணும் ஸ்டார் கெனைக்கு அப்பித்தேக்க எக்கது வேணும் ஏன்னாங்க யாத்திக்கு கதா கிரணத்தமா மீ முழு பயம் வாழட்டு வேங்கல்ல தேன்னு அது இன்னே மென்னமையா மாதவ விஜய் சிங்கா ஹலோ சிம்பிள் தட்ஸ் நாட் கோமத இதா மோதிங்க இன்னோ சிங்கப்பூர் ඉතින් ඒ හින්දා මෙයාට යාළුව දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ වට්ටි අම්මා කියලා නේ ඔහොම කතා කරනකොට අර එක වචනයක් කපලා වට්ටි කියන වචනේ ඉතුරු ගල්ලා හැමෝම එයාට වට්ටි කියලා තමයි කතා කරන්නේ. අතන මේ චැලෙන්ජ් එක ගැන මේ මේ අතන මේ අපි සතියේ කියමු කතා කියලා මම දන්නවා කියන්නේ මේ ඒ වගේ දැන් මම ඒක උත්තර දැන් මම මේ සීතල ඇතුළට එනකොටත් මම සතියේ කෝල් එකක් ගත්තා මේ මට කෝල් එකක් ගන්න නිසා මම කතා කරා ඉතින් දන්නේ නැහැ ඒක තමයි කතා කරන්නේ. හරි හරි මට හිතාගන්න පුළුවන්. හරි මම මේ යතාව කියන්නේ සතියේ කිව්වේ නැහැ සතියේ ටුව එක යනවා මේ සිංගප්පූර් හරියද එතකොට ඕන දෙයක් අහගෙන මල්ටි හාගෙන මල්ටි තමයි කිව්වේ නෑ 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 ඔයා ගෙස් කළා වැරදි කවුරුත් අපි දැනගත්තා ඒක ඉතින් මේ වට්ටි වට්ටි ඒකද නෑ නෑ අපි කියන්නේ වට්ටි not වට්ටි ඉතින් හරි අද තිති මාදු මේ විදිහට මොලත් එක කතා කරයි අපිට කෝල් කරන්න 01195 299 299ට අද ගේම් එකක් තියෙනවානේ මාදව එකයි තියෙන්නේ අපි ගේම් එක ප්ලේ කරමුද හරි එහෙනම් අපි බලමු ගේම් එක හරිම ලේසියි පොඩි සෙග්මන්ට්ස් ටිකක් තියෙනවා ඉතින් ගින්දර වගේ කියන අකුරු ටික අපි තිරේ දිස් වෙනවා තිරේ දිස් වෙන සල්සන ඔයාට තියෙන කැමති අකුරු තෝරගන්න ඕකේ අපිට පුළුවන් අකුරු ටික බලන්න හරි බලමු හරි කියන බලන්න කැමති අකුර අයි අයි මම අයි හරි අයි එහෙනම් කොළ පාට අයිද ඔව් ආ කොළ පාට අයි අපි බලමු ඔය අකුරේ මොකද තියෙන තරගය කියන්න කියන්න තහනම්
හරි කියන්න තහනම් කියන්න තහනම් කියලා කියන්නේ අතර මේක ඕනෑ බෑ තරගේ හරිද? ඉතින් හරිම ලේසි මේකේ පොඩි කොන්දේසි ටිකක් තියෙනවා. ඔව් කියන්න බෑ බෑ කියන්න බෑ නෑ කියන්න බෑ එහා සමාන වචන කියන්න බෑ තනි වචනෙන් උත්තර දෙන්න බෑ තප්පර පහක් නිහඬව ඉන්න බෑ. හරි එච්චරයි. මේ දවස්වල කරමු සෙල්ලම. කලින් කරලා නෑ බලමු. හරි අපේ ප්‍රොඩියුසර් ජී මං හිතන්නේ වෙලාව බලයි පටන් ගන්න පුළුවන් ද අපිට? ඕකේ එහෙනම් අපි පටන් ගත්තා. අද ටිකක් වැස්ස වගේ නේද? මේ දවස්වල ගොඩක් වැස්ස. හැම පැත්තටම හැමද? මම හිතන විදිහට පායනවත් ඇති. පායන ප්‍රදේශයක් කියවට මතක් වෙන්නේ නැද්ද? අපි කාලගුණ වර්තා බලමුද? කාලගුණ වර්තා මේ වෙලාවේ පෙන්වන්න බැහැනේ. ඒක ඔයාලට පොඩ්ඩක් ගෙස් කරන්න. ප්‍රවෘත්ති විකාශයට යමුද? නෑ ප්‍රශ්න අහන්න බෑ. ආ ප්‍රශ්න අහන්න බෑ. යමුද බලමුද? ඒකම අමතකලා කියන්නේ. එහෙම බෑ. ඔයා ආසම පාට කහ පාට නේද? මගේ ආසම පාට නිල් පාට. ඉතින් නිල් පාට එනකොට මම දැකලා නැනවා නිල් පාට ෂර්ට්ස් අඳිනවා. වෙන පාටත් වලට කැමතිනවා. කොහොම කී සෙටප් එකේදී අඳින්න අපහසුයි. බේරි ලෑනෝනේ ද චට්ටක් ගාලා. හරි ඉතින් මේ දවස් සනීපෙන් ඉන්නවා කියලා අපිට ආරංචි. පොඩි පොඩි අසනීපත් ඇදුණා. මොන වගේ අසනීපද ඇදුනේ? උන කැස්ස හෙම්බිරිස්සා වගේ දේවල්. ආ හොස්පිටල් එකේ හිටියද? හොස්පිටල් යන තරම් අසාධ්‍ය වුණේ කියලා හිතන්න අමාරු. බෙහෙත් ගත්තද? හිටපු ගමන් බෙහෙත් බොනවා. හිටපු ගමන් බෙහෙත් බොනවා. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න ගියේ නෑ ඔයා නේද? නිකන් හිතුමතේට බෙහෙත් ගත්තා. දොස්තර කෙනෙක් ගෙනුත් උපදෙස් ගත්තා. ආ. ෆාමසියට ගිහින් බෙහෙත් අරගෙන බිව්වා. අර මොකද වුනේ? මෙයක් දිනුන්ද? දිනුන් අම්මෝ. මගේ ડોක්ටර් කෙනෙක් බෙහෙත් ගත්තා. ෆාමසියෙන් බෙහෙත් අරගෙන බිව්වා. ගත්ත නෙමෙයි අරගෙන බිව්වා. බොහොම දක්ෂයි ඔබ. හොඳයි. කෝල් කෙනෙක් ඉන්නවා අපිට. අසංක මාධවගේ ෆෑන් කෙනෙක් ඉන්නවා. අසංක ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. මාධව ඉන්නවා. අසංක. කොහොමද? හොඳින් ඉන්නවා අසංක. ඔයා කොහෙන්ද එකතු වෙන්නේ? අසංක ඔයා කොහෙන්ද? බෙලියත්තේ. අලුතින් දුම්රියක් එහෙම එනවා නේද දැන් ඒ පැත්තට? මොනේ මේ ඊයේ දවසේ දුම්රිය පිළිපැදලා තිබුණා. නේද? දන්නේ නේද? අනේ ඔයා ආපු ගමන් අසයිකල් බයික් එක නේ මම ගන්නවා. මේ ගමේ හින්දා මං හිතුවා ඉතින් දන්නව ඇති ඉතින් කියලා. ඉතින් අපේ සාධනේත් එක්කලා ඉතින් මං හිතුවා ඉතින් දන්නා ඇති කියලා නේද නන්ද? අනේ කමක් නෑ මේ අසංක. ඊළඟ මේ සමහරට මගෙන් ප්‍රශ්න අහන්න ආවේ මම යාගෙන් ප්‍රශ්න අහන්න යන්නේ. ප්‍රශ්නේ ඔයා පවුවානේ. මම ප්‍රශ්න අහන්නේ ඔලක කහන්න ඉන්නවා. මේ බාවෙන් නැතුව කතා කරන්න හරිද? මේ 01159299 තේනවා ඉතින් අසංක ෆෝන් එක කටුනාට කමක් නෑ. ඔයා SMS කරන්න ඕනෑම ජාලයකින් SMS කරන්න අවස්ථාව තියෙනවා. MW කියලා ටයිප් කරලා 24/68 එතකොට Singapore tour එකට එකතු වෙන්න පුළුවන් මාධව සහ තව තරු ගොඩක් Singapore tour එකට එකතු වෙනවා ෆෑන්ස්ලත් එක්ක. හද ඔයාලගේ ස්ටාර් මාධව අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් Singapore tour එක මේ තෑග ලබා ගන්න බලාපොරොත්තු වෙන ෆෑන්ස් අද දවසේ බලාගෙන ඉන්නේ නේද? මාධව පොඩක් කියමු Dubai tour එකට එකතු වුණා. ඔව්. ඉතින් අපිට එක්ස්පීරියන්ස් එක ගැන කියමුද? දැන් මෙහෙමයි. අතටම මේ අපේ ෆෑන්ස් අතර එහෙමත් නැත්නම් දැන් මට ආදරේ ආයත නැත්නම් අපේ කලා ශිෂ්ටිය අනිත් ආදරේ ආයත අපිට කතා කරන්න විදිහක් නැහැ. දැන් මට මාත් එක්ක කතා කරන්න කෙලින්ම කතා කරන්න විදිහක් නැහැ. එතකොට ලංකාවේ තියෙන හොඳම platform එක තමයි මම හිතන්නේ හොඳම මාධ්‍ය තමයි Star Friends කියන්නේ. ඉතින් Star Friends කියන අවුරුදු ගාණක් බොහොම විශ්වාසයෙන් ආපු අපිත් එක්ක තියෙන app එකක්. එතකොට මේ ඒත් එකම මේ හොඳ service මේ සපේන ඒ කියන්නේ සේවාවන් සපේන ආයතනය. ඉතින් මේ Star Friends එක්ක එකතු වෙලා ඕගොල්ලන්ට ඕන අවස්ථාව තියෙනවා. ගිය වතාවේ මම Dubai ගියා. මාත් එක්කලා මගේ fans ගියා. එතකොට අපේ යාළුවෝ ගියා, පූජා ගියා, සාරංග ගියා, ශනුද්‍රි ගියා. එතකොට මෙහෙම කට්ටිය ගොඩක් එකතු වුණා මේ වතාවේ. හරි. ඉතින් එතකොට මේ වතාවේ ශලමිත ආරකා ගියා. ඉතින් මේ වතාවේ ඔන්න පූජා ඉන්නවා, රොෂාන් ඉන්නවා, ශනුද්‍රි ඉන්නවා, මනීෂා ඉන්නවා, මම. එතකොට සචිනී ඉන්නවා අපේ. ඔව්. එතකොට මෙන්න මේ වගේ කට්ටිය අපිත් එක්ක එකතු වෙලා ඔන්න දැන් ඕගොල්ලොත් එක්ක එකතු කරගෙන හැමෝම එකතු වෙලා යන්න ලෑස්තිලා ඉන්නවා, සූදානමින් ඉන්නවා Singapore. බොහොම ළඟදී යනවා. ඉතින් මාත් එක්ක යන්න කැමති නම් MW කියලා ටයිප් කරලා 24/68 දැන් SMS එකක් එවන්න. එහෙම SMS කරොත් ඔන්න හැකියාව තියෙනවා අපිත් එක්ක Singapore tour එක කියන්න. අනිවාර්යයෙන් මේ වාසනාව උදා වෙනවා කියන කමත කරන්න. එපා ඉතින් මේ ලැබෙන කාලයේදී අනිවාර්යෙන් ප්‍රයෝජන ගන්න ඕනේ ඕන. එතකොට Star Friends Premium package එක අමතක කරන්න එපා. මොකද exclusive videos බලන්න පුළුවන්, ඒ වගේම live chat.
කරන්න පුළුවන්. ඒ විදිහේ අවස්ථාවවා ලැබෙනවා ස්ටාෆෙන්ස් ප්‍රීමියම් පැකේජ් එකට ඔයාලා ඇතුළත් වුණාට. بس ඉතින් මේ එවන SMS එකේ ඒ පැකේජ් එකට කෙලින්ම ඇතුළත් වෙනවා. ඉතින් වැඩ ගොඩයි ආ වාසි ගොඩයි ස්ටාෆෙන්ස් එක. හරි එහෙනම් මාධ්‍යට කෝල් කරන්න කතා කරන්න පුළුවන් 0115 299 299 ට. ඔගොල්ලෝ කෝල් එකක් දෙන අතරේ අපි යනවා ඊළඟ ගේම් එකට. හරි අපිට අකුරු ටික බලන්න පුළුවන්ද? හරි මොකක්ද අකුර? ජී රතු පාට ජී. රතු පාට ජී. ආ හා හා. ඒකෙන පළවෙනි ජී එකනේ නේද? දෙකක් තිබුණානේ. හරි. හරි අපි බලමු මොකද තරඟ කියලා. කිව්වත් දිනුම්. කිව්වත් දිනුම්. ආ ඉස්සෙල්ලා දින්න මාදව නම් හැබැයි බලමු මේක. කවුද වොයිස් කරන්නේ? වොයිස් කරලා තියෙන්නේ කවුද චලනි ජී? කොච්චි. හොටෙන් ස්පයිසි කොච්චි අපේ FM එකේ සියත FM එකේ ආදරණීය නිවේදිකාව තමයි වොයිස් කරලා තින්නේ. ඉතින් කෝල් කෙනෙක් ඉදන් ඉච් කලින් අපි කතා කරමු. මම ප්‍රශ්න අහන්නේ ඕනේ දෙයක් මයින් අහන්න මං අහන්නේ. මයි කරන්නේ ඔයාව. අයිරංගිනී නේද? ඔව්. සුබෝදාසම කයිරංගිනී මතකද? ඉතාලම හොඳින් ඉන්නවා සුබෝදාසලක්. වැඩ කටයුතු ඉතින් හොඳින් කරගෙන යනවා. ඉතින් පහුගිය දවස්වල පොඩි හැමෝටම මේ කලාශිෂ්ටේ හැමෝටම සහ මේ ලංකාවේ හැමෝටම පොඩි පසුගාමි බවක් තිබුණා. ඉතින් දැන් නැවත වතාවක් අපි සුපුරුදු විදිහට ඒ දේවල් ඉදිරියට අරගෙන යන්න අවධානයෙන් සහ අවධානයේ දෙකෙන්ම අපි ඉස්සරහට යන බලාපොරොත්තු වෙනවා. හරි පොඩ්ඩක් ඉන්න අපි වෙලාව බලලා කතා කරමු. ඔහොම නේද? හරි කතා කරන්න පුළුවන් අයරාංගනේ. මතකද අපේ මේ වැලන්ටයින්ස් ඩේ ප්‍රෝග්‍රෑම් එකට ආවා අයරාංගනේ? ඒකනේ කොහොමද? ඒකනේ ඒකනේ මුලින් කියන්න දෙන්න. අපි දන්න කේ නෑ නේද? ඔයාලා ඉතින් බෑග් එක ලෑස්ති කරගන්න. හොඳම රිකුවෙස්ට් එක තමයි ඔයා කරේ. හරි අපි අනිවාර්යයෙන්ම අයරාංගනේ ඔයා වෙනුවෙන් මාධව සින්දුවක් කියනවා. හරි වෙලාවකින් කියනවා. හරිද? බොහොම ස්තුතියි. හරි එහෙනම් තෑන්කියු අපිට කෝල් කරාට. මාධව සින්දුවක් කියන්න ඕනේ අපි අපේ ගේම් එකේ හිටියේ නේද? ඔව්. ආ ගේම් එක පොඩ්ඩක් බලලිමු. දැන් මෙහෙමයි. අපි කිව්වොත් දිනුම් කියලානේ කිව්වේ නේද? අපි කැමති කෙනෙක්ගේ ඇස් දෙකක් පෙන්වනවා. හරිද? ඔයා ගෙස් කරන්න ඕනේ කවුද කියලා. අපිට පෙන්වනවද? අපිට බලන්න පුළුවන්ද කවුද කියලා? හරි. මේ කවුද? මෙයාව ගොඩාක් කැමති කෙනෙක්. ඇක්ට්‍රස් කෙනෙක්. කියන්නේ ඉතින් මොකද ඉන්නේ? අයියෝනේ. මොකද ඉන්නේ? හරි මමගේ ප්‍රශ්න අහන්න කියන. අපි ඔයා කැමතිම කෙනෙක් කිව්වොත් මතක් වෙන්නේ නැද්ද ඔයාට? මතක ඉන්නේ. මම නම් නම කැමති කෙනෙක්. කොබන්? ඔයා කැමතිම කෙනෙක්. මම මේ ප්‍රශ්නේ පාස් කරා. නෑ නෑ පාස් කරන්න බෑ. මාර්කට් උදව් ගන්න මාගේ? මාර්කට් උදව් කරන්න බෑ. මෙයා ඇක්ට්‍රස් කෙනෙක්. අපි කියමු බොලිවුඩ් ඇක්ට්‍රස් කෙනෙක්. එයාගේ ෆිල්ම් එකක් කිව්වොත් ඔයා එකපාරට කියයිනේ. ඉතින් මට ඉන්න කියන්න බෑ. ඒත් මම ඔයම් මතක් කරනවා. නෑ වෙන වෙන ප්‍රශ්නයක් දැනගෙන හිටියා. නෑ 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 නෑ. එහෙම බෑ. සරුකන් ළඟ විතර පෙන්වන්න බෑ. ආ ඉතින් ගෙස් කරන්න උඹලා නම් ටිකක් කියන්න මෙයාට මෙයාට කියලා. හරි අපි වැඩ කතා කල්පනා කරන්න වෙලාව දෙන කෝල කෙනෙක් ඉන්නවා. කවුද මේ? හෙලෝ ගයාන් නේද? ගයාන්? ගයාන් කාත්කද කතා කරන්නේ ඇත්තටම? ගයාන් අපි ගයාන් අපි වැහෙනවද?
නේද ගායන මං හිතන්නේ ටීවී එකේ සද්ද හොඳටම වැඩි කරගෙන තියන්නේ ගායන මං හිතන්නේ ටීවී එක දාගෙන ඉදර කාට් එකක් හරි කතා කරනවා නේද හරි කමක් නැහැ ගායන අපෝ try කරන්න 0115299299 අපේ hotline එක තියෙනවා එහෙම නැත්නම් තාමත් SMS කරලා නැත්නම් මාධවට SMS කරන්න මාධව කියලා type කරලා 2468ට හරි මොකද හිතන්නේ කාගේද S දෙක මේ ගායන මොකද ජීද නෑ නේ ඒ වගේම දක්ෂ නිලියක් නිය අයියෝපා මේ මං හිතේ යා මෙයා ආසම කෙනා යා කියලා අපි බලමුද එහෙනම් බලමු ඕවනේ පෙන්නු කෝ පෙන්නන්නකෝ මොනේ ශාලිය කතර දාන්න ආ විද්‍යා බලන් ඇයි මට අඳුර ගන්න බැරුවනේ අපි හරි නේද? ඔව් ඇත්ත ඇත්ත. දක්ෂතාවයෙන් අනුනයි. බොහොම ස්තුතියි. ඉතින් හරි එහෙනම් අපි ගේම් එකේ තව ඉදිරියට යන්න ඕනේ අතරතුරේදී ඔයාලට මතක් කරන්නේ Singapore tour එක ළඟ ළඟම එනවා මං හිතන්නේ අගෝස්තු මාසෙදී තමයි යන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ෆෑන්ස්ලට මාධවට ආදරය කරන ඔයාලට අනිවාර්යයෙන් මේ chance එක හැම වෙලේම SMS කරන්න අමතක කරන්න එපා. මාධව කියලා type කරන්න නැත්නම් MW කියලා type කරලා 2468ට message කරන්න පුළුවන්. හරි අපිට චීස් කොත්තුවක් කාලේ ඉන්න වෙලාව මදි නේද? චාලෙන්ජේ කිව්වා චීස් කොත්තු හදනවා කියලා අපිට එන්න කියලා කන්ද මාද ආසම කෑම තමයි චීස් කොත්තු කියලා කියන්නේ. ඔව්. දැන් ගොඩක් හදන්න වෙයි. මේ හරි අපි කොල් එකකින් ගන්නවද? ආ කතා කරමු එහෙනම්. සේනක මහත්මයා නේද? සේනක මහත්මයා ඉන්නවද? අනේ අපිට ඇහෙන්නේ නැහනේ. මෙතන අපේ මොන්ටර් එක ගියා. හලෝ. හලෝ. හරි. හලෝ. සේනක. හලෝ. ඔව් කතා කරන්න. අපිට ඇහෙනවා. මම දැන් ටීවී එකේ සද්ද හොඳටම බැරි කරගෙන වගේ නේද? ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් සේනක. ගුඩ් මෝර්නින්. එනනම් ගුඩ් මෝර්නින්. හරි සේනක ටීවී එකට අග්ගල අඩු කරගන්න සේනක. ටීවී එක අඩු කරගන්න. හොඳටම අඩු කරන්න සේනක. Thank you, Seneca. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හලෝ. මං හිතන්නේ ටීවී එකේ සද්ද හොඳටම වැඩි. ගොඩක් සතුටින් හැබැයි කතා කරේ නේද? සින්දු ගැන කමෙන්ට් එකක් දෙන්න. සේනක ඔයා MW කල් ටයිප් කරලා 2468ට SMS එකක් එවන්න අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. Singapore ගිහිල්ලාම කතා කරමු. හැමෝටම කියන්නේ. අන්න ටයිම් එක. 2468ට SMS එකක් එවන්න මේ SMS කරොත් ඔයාලට පුළුවන් ඔන්න මාත් එක්කලා මම විතරක් නෙමෙයි ගොඩක් ඔයගොල්ලෝ ආදරය කරන පිරිසක් ඉන්නවා. අපි හැමෝම එක එකතුලා Singapore යන්න. යන්න නේද? ඉතින් Singapore වට සැරිසරන්න ඉතින් හරිම ආදරණීය විදිහට කාලය ගත කරන්න විනෝදින් ඉන්න හැමදේටම ඔයාලට අවස්ථාවක් තියෙනවා. මේ සුදු කෙල්ල හැම හොඳින් ඉන්නවද? හැමේ සුදු කෙල්ල. සුදු කෙල්ල කියන්නේ මේ කට්ටියමයි. සුදු කෙල්ල කියන්නේ මම කාරකට ඉඳින් ඉන්න මේ. දැනුවත් මම සාමාන්‍යයෙන් සුදු කෙල්ල කියන්නේ මම කාරේ drive කරන් දෙන්නේ. දෙන්නයි සඳුන් කියලා මගේ යාළුවෙක් ඉන්නවා ඊට තව අපේ අයියා ඉන්නවා අපේ අයියායි සඳුන් විතරයි මම ඩ්‍රයිව් කරන් දෙන්නේ මම වෙන කාටවත් දෙන්නේ නැහැ ඉතින් දැන් මෙතන ඉල පාක් කරන්න ඉඳලා ඊට පස්සේ මම ඕගොල්ලන්ගේ කෙනෙකුට දුන්නා මේ පොඩක් වාහනේ පාක් කරගන්න කියලා ඒක හරි පරිස්සම් කරනවා සුදු කෙල්ල කියන මේ වාහනේට යා තමයි මාධවගේ පණ ඇත්තම කියනවනම් දැන් ප්‍රෝග්‍රෑම් එකක හේට යා බ්‍රේක් එකක් ගත්තකම මෙයා ගිහිල්ලා බලනවා පණ ඉන්නවනේ සුදු කෙල්ල පරිස්සම් කරනවා මේ මගේ පාක් කරලා ඇවිල්ලා දැන් වෙන කෙනෙක්ගේ වාහනේ බ්ලොක් කරලා තිබුණා ඉතින් මට දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ගිහින් කෝල් සාවා මේ මට බය වෙනවා නිෂ්ක්‍රීය වෙයිද කියලා කාරක දැන් අයිතිකාරයෙක් නැතුව තියෙන්නේ නැහැ ඉතින් මේ නැහැ ඉතින් මම බර ගිහලා සුදු කෙල්ල පරිස්සමෙන් ඉන්නවා එහෙනම් මේ අපි යමුද ඊළඟ ගේම් එකට හරි යමු අපිට දෙන්න අකුරු ටික මොකක්ද අකුර? Pink R. Pink R. අපිට කියන්න මොකක්ද තේන්නේ කියලා? කියන්න බලන්න. හා
පුළුවන් නම් කියන්න බලන්න මේ බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. ප්‍රශ්න අහන්න පුළුවන්ද? පුළුවන් බලා. අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බෑ බෑ. නේ මම කියන බොක්ස් එක. බෑ බෑ. මම බලන්න කරන්න බෑ. බෑ එහෙම කරන්න බෑ. හරි එහෙම කරමු. මොන වගේ දෙයකට පාවිච්චි කරන්නද? මේක ඇත්තටම මේ එක්තරා කාලයකදී අපි පාවිච්චි කරනවා. එහෙම කිව්ව තරනේ. ඔව්. එක්තරා කාලයකදී පාවිච්චි කරනවා. ඒක කුඩයක් වගේ දෙයක් ගන්න පුළුවන්. නෑ කුඩයක් නෙමෙයි. ඒ කියන්නේ බාල මහලු ભેදයක් නෑ අපි හැමෝම ආසයි මේකට. අපි ලේසි කරමු නේද? අපි හැමෝම හදනවා මේ වගේ ඒවා. මේ වගේ ඒවා හදනවා අපි. සරුංග. සරුංගලයක් මේ බොක්ස් එකේ තියෙන සරුංගලයක් හදන්න අවශ්‍ය. ඒ කියන්නේ මොන වගේ වෙලාවද දවල් කාලේ පාවිච්චි කරන්නද රෑට පාවිච්චි කරන්නද මොන වගේ? ඒක අපිට දවල්ටත් පේනවා රෑටත් පේනවා ඒ කාලෙට. රෑට ලස්සනයි ගොඩක්. එහෙම කිව්වම ඉතින් තේරුම් ගන්න ඕනේ. හරි ලේසියි මේක. මට ප්‍රයෝජනවත් වෙන්නේ කොයි විදිහකටද? දැන් මට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා ඔයත් ආසයි මේ දේට අනිවාර්යෙන්. ඔයත් මේ දේවල් හදලා ඇති කියලා මම විශ්වාස කරනවා. එක්තරා කාලයකදී මේ දේවල් අපිට දකින්න ලැබෙන්නේ. නංග කෑමක්ද? නෑ. කන්න බෑ. මම නිකන් ඕනමන්ට් එකක් වගේ පාවිච්චි කරන්න බෑ. ලස්සනට කියලා අපිට පොඩ්ඩක් එහෙම කියන්න පුළුවන්. ඒක විශේෂ අදහසක් තේනවා. බිම රණ්ඩුවක් කැඩෙනවද? ආ බිම රණ්ඩුවක් කැඩෙනවද? නෑ නෑ එහෙම වෙන්නේ නෑ. දැන් එද්දිත් මෙයා දැක්කද? ආ ආ දැන් එද්දිත් තව බලාගෙන ඉන්නේ නැත්. මම හිතන්නේ ගෙදර ඉඳන් එනකොට ඕන තරම් තියෙන්නේ නැති. වෙසකුඩු. වෙසකුඩු ඔබ ගෙදන්න බෑ. මොකද්ද? වෙසකුඩු. වෙසකුඩුද? දන්නද බලමු දේනා. ආ වෙසකුඩු මිච්ච. ආ මම සරුංගලේ කිව්වට පස්සේ ඊළඟට මම හිතුවේ වෙසකුඩුද මම හිතේතුර. හරි නේ. තිබ්බනම් මම ප්‍රොඩක්ෂන් වලට හොඳයි. මේක මට හිතනවා ඉතින්. ඒකට දැන් ඉතින් අර මොලිලා තමයි. ඔව් එහෙම දෙයක් වත් තියෙනවා සහය දැන් මම අපි හිතමු ගෙනිච්ච ගැන ඊට පස්සේ එක මතකත් නැහැ. එහෙමත් වෙනව නේද? මම අර අතදා බලන්න ගෙදර ගෙනිච්ච ඒ වගේ එහෙම ඒ විදිහටම පෙට්ටියෙම දාලා එහෙම තියෙනවා. ආ ඒක තමයි. දැන් මෙහෙම දෙයක් වත් තියෙනවා. දැන් එකම කතාව මෙයාට පුළුවන් 10 දෙනෙක්ට උනත් එකම විදිහට කියන්න. ආයි ඉස්පෙල්ලක් පාපෙල්ලක් වරද්දන්නේ නැතුව අන්න ඒ ටැලන්ට් එක තියෙනවනේ. නිවැරදි වාර්තා කරන්නේ. ආයි ඉතින් අපි අතින් පයින් එකතු කරන්නේ හරියට කියන්නේ කියලා එච්චරයි. හැබැයි සමහරවල් මෙහෙම දෙයක්ත් වෙනවා. දැන් මට කිව්ව කෙනෙකුයි කතාව මෙයාට මතක නැහැ මට කිව්වා කියලා. එයාමනේ ඒකම ආයෙත් ඇවිල්ලා කියනවා. ඒක වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මතක් කරනවා ඔක කිව්ව නේද අපිට. ඔව් මම බලන්නේ උගලන්ට මතක තිබ්බද කියලා. ආ නේ. අපි ගැන හරියට හිතනවා. හරි. ඉතින් මම හිතන්නේ අපිට ඊළඟ ගේම් එකට යන්න වෙලා වෙන්න නැහැ. අපිට කාලය සීමිතව ලැබිලා තියෙන මේ සචින් එක හරියට රණ්ඩු වෙනවනේ ඔයා. ඔව් මේ සමනේදී නේද. ගොඩක් කරලා වැඩ කරන්න හම්බෙන්නේ සචින්නේ. ඒකතකොට දැන් පොඩි කොමන සචිනි ටුවර් එක එකතු වෙනවා සිංගප්පූර් ටුවර් එකට. ඉතින් මෙන්න එහෙදිත් රණ්ඩු වෙයි කියලා මම විශ්වාස කරන හරිම ස්වීට් රණ්ඩු මේවයි. ඉතින් නණ්ඩු කිව්වට හරිද? ඉතින් සචිනිගේ ෆෑන්ස්ලට මාධවගේ ෆෑන්ස්ලට හැමෝටම එකතු වෙන්න පුළුවන් ආදරණීය තැනක් තමයි මේ සිංගප්පූර් කියලා කියන සම මේ ටුවර් එක. ඉතින් ස්ටාෆ් ෆෑන්ස් ඔයාලට ලබා දෙන විශේෂ අවස්ථාව. ඉතින් මාධව කියලා ටයිප් MW කියලා එහෙම නැත්නම් ටයිප් කරලා 2468ට SMS කරන්න පුළුවන්. තප්පර 30ක් ගන්නද? හරි මෙහෙම අපි ගියපාර දැන් ඩුබයි ගියානේ. ඩුබයි ගියාම ඇත්තටම ලොකු අපිට අපි දවස් 3ක් 4ක් කාලය ගත කරා එහෙදි. එතකොට අපි මේ සෑහෙන දේවල් බලන්න ගියා. කියන්නේ දවසක් ඇතුළත ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගත. දැන් නිකම්ම ටුවර් එකක් ගිහිල්ලා ඔයගේ රට නිකන් ගිහිල්ලා ආපහු ආව නෙමෙයි. හරිද? එතකොට අපි ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස් එක්කලා ගියපාර ගිහිල්ලා හැම තැනම ඇවිල්ලා ඇට්ලන්ටිස් ගියා. අපි හයන්න තියෙන හැමතැන ඩෙසර්ට් සෆාරි ගියා. එක එක පාටිස් දැම්මා. ඒ වගේ හැමෝම එකතු වෙලා මේ ලොකු සතුටක් ලොකු ෆන් එකක් ගත්තා. ඉතින් මේ වතාවේ සිංගප්පූර් ඒ වගේ ආයි ජීවිතේට අමතක නොවන එක්ස්පීරියන්ස් එකක් ගන්න එහෙම නැත්නම් අත්දැකීමක් ගන්න MW කියලා ටයිප් කරලා 2468ට දැම්ම SMS එකක් එවලා මගේ ෆෑන් කෙනෙක් ස්ටාෆ් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙලා ඔයාලට පුළුවන් මාත් එක්ක සිංගප්පූර් යන්න. හායි තප්පර 30 අවසන්යි එහෙම.
ඉතින් ඒ විදිහට කරාද මාද වගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න. ඉතින් මාද thank you so much අද අපිත් එක්ක එකතු වුණාට. ඉතින් අපි ගොඩක් විනෝදෙන් හිටියා මේ කාලේ ඇතුළත. එහෙනම් අපි ආයේ දවසක හම්බෙමු නේද? අනිවාර්යයෙන්. එහෙනම් අද දවසට අපි යනවා හෙට එනවා හොගලොන්ගේ ආදරණීය නිවේදිකාව අජානි ඉන්දර වගේ අරගෙන අදට ගිහින් එන්න. බයි. සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.